Bajare kela lakka, kollo hita honda akka. Ettatama me sinduwa api koi taram pramanayak ape disawan walin ahaladda. Me sinduwata api kochchara pramanayak narthane ediladdda. Ithin me bajare kela lakka kiyana geethaye arthaya kumakda kiyala api me welawae therum gannai utsaha karanne. Onama geethayak tamange karagena Taman tone widihata arthane rupane karanna hakiyawa paathake widihata apita tiyenawa. Itin mage widihata naththam mata therena widihata me geethaye arthaya menna me wage adahasak wenna puluwa. Api dannawa ada samaajaya tula aparaadha karana aya kotas dekkata beduwoth kaanthawan saha pirimi. Me deparshayama aparaadha karanna pelimila innawa. Itin me aparaadha karana kaanthawa gana සමාජයේ වැඩිදුරටත් කතා කරාට මොවුන් මේ අපරාධ කරන්න පෙළඹෙන්නේ ඇයි කියන කාරණාව කවුරුත් කතා කරන්නේ නැහැ. අපි දන්නවා මේ අපරාධ කරන පුද්ගලයෝ අත්අඩංගුවට අරගෙන අධිකරණයන් වෙත ඉදිරිපත් කරලා ඔවුන්ට දඬුවම් ලබා දෙනවා. නමුත් ඇයින් මොවුන් අපරාධ කරන්න පෙළඹුණේ කියන එක කවුටවත් හොයන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි කල්පනා කරලා බලනවා මේ ගීතේ රචකයා ඇන්ටන් ජී ප්‍රනාන්දු යන අය මේ ගීතේ ලියලා තියෙන්නේ ඇත්තටම මේ වගේ අර්ථයක් සහිතව. නමුත් මේ වන විට මේ සින්දුව හුදෙක් සංගීත සම්දර්ශනවල නැටුම් ගැයුම් සඳහා වෙන් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ බජාරේකේ ලලක්කා කියන ගීතේ අර්ථය හරියාකාරව දැනගන්න උත්සාහ කරමු. බජාරේකේ ලලක්කා කොල්ලෝ හිත හොඳක්ක. මේ බජාරේක කියලා කියන්නේ සමාජයේ සියලුම පුද්ගලයන් ඉන්න තැන. නමුත් අපි දන්නවා මේ සමාජයේ ඉන්න පුද්ගලයන් නොයා යුතු තැන විදිහට මේ බජාරේක කියලා මිනිස්සු හඳුන්වනවා. ඉතින් මේ බජාරේකේ ඉන්න ලලක්ක විකුණන්නේ මොනවද? මේ හිත හොඳ අක්ක විකුණන්නේ මොනවද කියලා අපි බලමු. බජාරේකේ ලලක්ක කොල්ලෝ හිත හොඳ අක්ක සුර සැප. මේ අක්ක විකුණන්නේ සුර සැප. අපි දන්නවා සුර සැප කියලා කියන්නේ මොනවද? මේ අක්කගේ වෘත්තිය තමයි ගණිකා වෘත්තිය. ඉතින් මේ අක්කා ගණිකා වෘත්තියේ යෙදීම ගැන තමයි මේ ගීතෙන් අර්ථ නිරූපණය වෙන්නේ. අපි බලමු මේ ගණිකා වෘත්තියේ යෙදෙන අක්කගේ ක්‍රියාකලාපය කොහොමද? එයා මේ දේවල් වලට පෙළඹුණේ කොහොමද කියන එක මේ ගීතේ ඉතාමත් රසවත් ලෙස සටහන් වෙලා තියෙනවා. ඇත්තටම මේ ගීතේ ප්‍රධාන කතෘ නැත්නම් ප්‍රධානම කාන්තාව බවට පත් වෙන්නේ මේ ලලක්කා. මේ ලලක්කා පොය දවසට සිල් අර ගන්නවා. ඇත්තටම අපි දන්නවා මේ සමාජයේ දින 30ක් පුරාවටම මිනිස්සු වැරදි වැඩ කරලා එක දවසක් හරි හොඳ වැඩක් කරනවා නම් ඒක ඉතාමත් වටිනවා. ඉතින් මේ අක්කගේ වෘත්තිය මේක වුණාට මෙයා පොය දවසට ගිහිල්ලා සිල් ගන්නවා. අපි දන්නවා ලඳුනේ කියන ගීතේනුත් මේ වගේම අර්ථ නිරූපණයක් තමයි වෙන්නේ. ඉතින් මේ සිල් ගන්න අක්කා පොයට පන්සලට ගිහිල්ලා සිල් ගන්නවා. හැබැයි අපි දන්නවා සිල් ගන්නන අනිත් උපාසක අම්මලා කොහොමද මේ සීලය හරියට රකින්නවද කියලා අපි ඇත්තටම හදවතට එකඟව කතා කරලා බැලුවොත් 75% විතර මේ සීලය හරියට රකින්නේ නැහැ. ඔවුන් ගමේ වෙනෝපදූප කතා කරන ස්ථානයක් බවට මේ බණ මඩුවපත් වෙලා 25% විතර හොඳ අයත් ඉන්නවා. නමුත් මේ අක්කා එයාගේ වෘත්තිය ගණිකා වෘත්තිය වුණාට එයා පොය දවසට ගිහිලා සිල් ගන්නවා. හරියටම සීල රකින්නවා. අන්න ඒකයි මෙයාගේ තියෙන විශේෂත්වය. මේ අක්කා ගාවට එන පාරිභෝගිකයෝ කවුද කියලත් ඒ අක්කා කියන්නේ නැහැ. අන්න ඒකයි මේ අක්කාගේ තියෙන විශේෂත්වය. ඉතින් මේ අක්කා ඉස්සරහට මොනවාද කරන්න කියලා අපි දෙවන පදපේලිය බලමු. මඤ්ඤොක්ක පිපිඤ්ඤා එළවලු පොඩි බණ්ඩක්ක කන්නට ආවා ඉඳ හිට වටකොළුවක්. මේ ගීතය තුළ කතා කරන එළවලු රාශියක් තියෙනවා. ඉතින් මේ එළවලු අතරින් ප්‍රධාන තැන ගන්නවා මඤ්ඤොක්ක පිපිඤ්ඤා. ඒ වගේම වම්බට, ඒ වගේම පොඩි බණ්ඩක්. ඊට පස්සේ වැටකොළු. මේ ගීතය තුළින් අපි මේ කතා කරන මේ ලලක්කගේ සේවාදායකයෝ
ගැන තමයි මේ වචනවලින් අර්ථ නිරූපණය වෙන්නේ කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඉතින් නැතුව මේ දලක්ක කන එළවලු ජාතිය හැම නෙමෙයි. අපි බලමු මේ කොයි වගේ අයද මේ අක්කගෙන් සේවාව ලබා ගන්නෙන්නේ කියලා. මඤ්ඤොක්ක. ඒ කියන්නේ අපි පූර්ව නිගමනය කරනවා මේ අක්ක ගාවට එන සේවා දායකින්ගේ වයස්වල ප්‍රමාණය වෙන්න පුළුවන්. මේ අක්ක ගාවට එන මැදිවියය. ඒ වගේම සමාජ තත්ත්වයේ පහළය වෙන්න පුළුවන්. මඤ්ඤොක්ක කියන්නේ තමත් මඩ තැවරුණු දූවිලි තැවරුණු ආහාර ද්‍රව්‍යයක්. ඉතින් මේ හොඳ සල්ලි තියෙන අය නෙමෙයි මේ අක්කගෙන් සේවාව ලබා ගන්නෙන්නේ. ඒ වගේම කියනවා පිපිඤ්ඤා. පිපිඤ්ඤා කියන්නේ අපි දන්නවා මේක ඉතාමත් රසවත් නැහැ. ඉතින් ඒ වගේ ඒ අයත් එනවා. අක්කට මේකෙන් තෘප්තියක් ලැබෙන්නේ නැති වුණාට ඒ සේවා ලබා ගන්න අයට මේකෙන් සතුටක් ඇති. ඒ වගේම වම්බටු. අපි දකිනවා ඒ වගේ සමහර විට වෙන්න පුළුවන් වෙනත් ශරීරයේ තියෙන වෙනත් අවයවයන් වෙන්නත් පුළුවන් මේ ගීතය අනුව ඔබට ඒක ඔබට ඔබේ කරගෙන මේ කාර්ත නිරූපණය කරගන්නත් පුළුවන්. ඒ වගේම පොඩි බණ්ඩක්කා. පොඩි බණ්ඩක්කා කියන්නේ ලපටි. අපි දන්නවා පොඩි පාසල් වයස්වල අය වෙන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 18 19 20 ඒ වගේ අය වෙන්න පුළුවන්. තරුණ අය වෙන්න පුළුවන් මේ අක්කගේ සේවාව ලබා ගන්නෙනවා. ඉතින් අපේ රටේ තියෙන අධ්‍යාපනයේ තියෙන දුර්වලතාවයක් හින්දා මේ ලිංගික අධ්‍යාපනය හරියාකාරව අපේ අධ්‍යාපනය තුළ උගන්වන්නේ නැති නිසා මේ තුළ කුතුහලයක් ඇති කරලා තියෙන නිසා මේ වගේ අයගෙන් සේවාව ලබා ගන්න අපේ පාසල් ශිෂ්‍යයින් පවා අද මේ වෙනකොට පෙළඹිලා තියෙනවා. ඒ වගේම සමාජ රෝග රාශියකුත් මේත් එක්කම අපිට දායාද වෙලා තියෙනවා. ඉතින් මේ ගැන තවදුරටත් කතා කරනකොට අපි දන්නවා නංගි රොසක්කා, එතනම කසිප්පු එක්කා. මේ අක්කයි නංගි මේ විදිහට මේ ව්‍යාපාර කරගෙන යනකොට එයාගේ නංගි තමයි රොසක්කා. කියන්නේ ලලක්කගේ නංගි රොසක්කා. මේ අක්කා මෙහෙම එයාගේ වෘත්තිය කරගෙන යනකොට නංගි එතනම කසිප්පු විකුණනවා. ඉතින් මේ දෙගොල්ලෝ අතර රණ්ඩුවා රවුල් නැහැ. අපි දන්නවා මේ සමාජේ හොඳයි කියාගන්න, එහෙම නැත්නම් සල්ලි තියෙන පොහොසත් කියාගන්න පිරිස්වල පවුල් පසුබිම නැත්නම් ඔවුන්ගේ ඥාතීත්වය සහෝදරත්වය මේ වෙනකොට කැඩිලා බිඳිලා සීසී කඩ ගිහිලා. නමුත් මේ පුද්ගලයින්ගේ කිසිම රණ්ඩු සරුවල් නැහැ. ඔවුන් අක්කා මේ වෘත්තිය යෙදුනා කියලා නංගි කසිප්පු එක්ක කියලාත් ඔවුන් අතර රණ්ඩු අඬ දබර තිබුණේ නැහැ. අක්කා ඒ විදියට කරගෙන යනවා. නංගි නොදැක්කා වගේ එයා කසිප්පු විකුණගෙන යනවා. මෙන්න මේ ගීතයේ අවසානම කොටස. මේකේ තමයි මේ සමාජයේ අපරාධකරුවන් නැත්තම් මේ කාන්තා අපරාධකරුවන් ඇයි මේ සමාජයට මේ වගේ අපරාධ කරන්න පෙළඹුණේ කියන එක අර්ථ නිරූපණය වෙන්නේ. මේ දෙන්න මෙහෙම මේ වෘත්තියේ යෙදුනේ මෙයාගේ අම්මා ගැන කතා කරනවා මේ අවසාන කොටසේදී. අම්මා රොසක්කා. අපි දන්නවා එයා වීරපරාණිලා වට්ටිය දොක්කා. මේ ගීතයේදී කියනවා කීරපලාණිලා වට්ටිය දොක්කා. මෙයාගේ අම්මා අපිට පූර්ව නිගමනය කරන්න පුළුවන් පලා විකුණලා තමයි ජීවත් වෙන්නට කියලා. නමුත් මේ පලා විකුණන කොට මහලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවා මේ වගේ පලා විකුණන කාන්තාවන්ගේ ළමයි කොයි වගේ මේ වගේ වෘත්තීන් වලට යෙදෙන්න වෙලා තියෙන්නේ. මේ කට්ටියගේ තියෙන දරිද්‍රතාවය, මෙතන මේ සමාජයේ තියෙන දරිද්‍රතාවය ගැන මෙතන කතා වෙනවා. මේ සමාජයේ පොහොසත් අය, සල්ලි තියෙන අය, එයාගේ ළමයි හොඳ පාසල් වලට යවද්දි කීර පලා නෙලා විකුණන මේ වගේ කාන්තාවන්ගේ ළමයි හොඳ පාසල් වලට යොමු කරන්න ඔවුන්ට ශක්තිය මුදා ධනය නැහැ. අපි දන්නවා මේ අම්මා මේ කීර පලා විකුණන්න ඇත්තේ මෙයාගේ ස්වාමි පුරුෂයා නැති වෙන්න පුළුවන්. මොකද ස්වාමි පුරුෂයා නැති කාන්තාවක් තමයි මේ වගේ රැකියාවල නිරත වෙන්නේ. ඉතින් මෙයා මේ රැකියාව කරාට වික්කා නොවික්කා ගන්න පාඩු මිසක්කා. වික්කත් නොවික්කා වගේ පාඩු තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද මෙයාට හරියට මේ තමන්ගේ දරුවන් වන ලලක්ක සහ ඉසක්ක යන අයට උගන්වන්න බැරි වෙන්නේ නැති. හරියට සමාජ ගැන කියලා දෙන්න බැරි වෙන්නේ නැති. අන්න ඒ හේතුව නිසා ලලක්ක සුරසැප විකුණන්නත් ඔහුගේ නංගි ඉසක්කා මත්පැන් විකුණන්නත් පෙළඹිලා තියෙනවා. ඉතින් මේ සමාජයට දෙන පාඩම තමයි මේකේ මේ දරිද්‍රතාවය.
මේ වගේ සමාජය ගොඩාක් අය ඉන්න පුළුවන් මොවුන් මේවට පෙළඹෙන්නේ මේ සමාජය තුළ තියෙන මේ ප්‍රශ්න නිසා. ඔවුන්ට සල්ලි තිබ්බනම් ඔවුන් අද මේ වගේ වෘත්තීන් වල නියැලෙන්නේ නැහැ. ඔවුනුත් මේ වෙනකොට හොඳ රාජ්‍ය ආයතනවල නැත්තම් විධායක ශ්‍රේණියේ රැකියා කරන්න තිබ්බ ඔවුන්ගේ අම්මලා තාත්තලාට මුදල් හරි හමන් තිබ්බනම්. නමුත් මේ මුදල් නොමැතිකම නිසා මේ අය මේ වගේ වෘත්තීන් වල නියැලිලා ඉන්නවා. අපිට කියන්න පුළුවන් මේ ගීතය ඉතාමත් අපි මේ ගීතයට නර්තනයේ යෙදුනට මේ ගීතය අපි රසවින්දට මේ වගේ අර්ථයක් ඔබ මීට කලින් අහලා නැතුව ඇති. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සින්දු ගත්තොත් හැම සින්දුවකටම අර්ථයක් තියෙනවා. ඔබේ තියෙන හැම ප්‍රශ්නයකටම අලලා අපේ රටේ සින්දු නිර්මාණය වෙලා තියෙනවා. අපි තවදුරටත් මේ වගේ සින්දුවකින් හමු වෙන බලාපොරොත්තුවෙන් මේ අවස්ථාවේදී අපි සමුගන්නවා. ස්තුතියි.